ක්ලීටස් අයක මේකට අදාළ නැති එක. ඔව්. දැන් අපි ගියා මේ ක්ලීටස් අයගේ මේ හොඳ මේ අලු මාස්ටර් කරාටි මාස්ටර් කෙනෙක්. හා. කරාටි මාස්ටර් කෙනෙක් තමයි මයියංගනේ කරේ හොඳ ක්ලාස් කරන මේ හොඳ මාෂල් ආටිස්ට් කෙනෙක්. ඒකට ගියා මේ මට කෝල් එකක් ආවා ක්ලීටස් මහත්තයා තමයි මේ වාගේ නම්බරේ දුන්නේ. මයියංගනේ මේකට එන්න ඕනේ. ඔවා අපි සේරම කැමරා ලෑස්ති කරලා තියෙන්නේ. හොටෙල් එකකුත් ලෑස්ති කරලා තියෙන්නේ මේ එන්න ෂෝ එකට කියලා. මං කිව්වා හරි මල්ලි එන්නම් කියලා. දැන් ඉතින් මං ක්ලීටස්ට කතා කරුවා. මෙයා කිව්වා මේ රංජන් මම උදේ පිටත් වෙනවා. ඔයා කැමති වෙලාවක එන්න කියලා. ඊට පස්සේ මම මගේ ස්ටාෆ් එකත් එක්ක දැන් ආවා. මයියංගෙන් ටිකට් කරලා ඇවිල්ලා මේ හොටෙල් එක ළඟට ඇවිල්ලා හොටෙල් එක ඉස්සරහා වාහනේ පාක් කරලා ආපු ගමන් ඒ මැනේජර් ආවා ඉස්සරහට. මං ඇහුවා අනේ මල්ලි සෝරි බරක් වුණාට මේ ක්ලීටස් මහත්තයා කොහෙද කියලා. මෙහෙම කිව්වා. මොකද ඇයි මල්ලි ආවේ නැද්ද කියලා. ආවා කතා කරන්න බයි. මං ඇහුවා ඇයි මොකද ප්‍රශ්නේ කියලා. මේ රජන් මහත්මයා ක්ලීටස් මහත්මයා ලස්සන ගෑනු ළමෙක් එක්ක කාමරය ඇතුළට රිංගුවා දැන් තට්ටු කරන්න එපයි කියලා. මං කිව්වා නෑ ඉතින් මට මේ මට මගේ සහෝදර නළුවෙක් මම කතා නෑ යාට කේන්තියයි ආපු ගමන් කාමරේ රාදාන ලොක් කරගත්තා මේ කතා කරන්න එපයි කිව්වා. ඊට පස්සේ මම ගල මොකද්ද මේ ක්ලීටස් අයියට එහෙම ප්‍රතිරූපයක් නෑනේ සිනමාවේ බොහොම ගෞරවනීය චරිතයක් නෑ. විවිධ ඕපදූප තිබුණාට එහෙම අහුවෙලා නෑ නේ. ඒ කියන්නේ මේ ඊට පස්සේ කොහොම හරි දැන් මම අපේ මේ ලේකම් ලකී මල්ලි ඔය සීරමල්ල බය ඉන්නවා දැන් දොරට තට්ටු කරන්න ලීටර්ස් ලස්සන රු ඇති ලදක් එක්ක මේ කාමරය ඇතුළට ගියා කියලා. ඊට පස්සේ බැරිම දෙන මම ගිහිල්ලා තට්ටු කළා. මොකද්ද මේ බාන්න මේක දැනගන්න. එතකොටම ඩොරින් ඇවිල්ලා දොර ඇයි රංජන මල්ලි කියලා. නෝ. ඊට පස්සේ මං ගාව මල්ලි වා මාර කතන්නේ ක්ලීටර්ස් මේ. ඉතින් ඔව් ඉතින් මෙයා ලස්සනයිනේ හින්ද මං කෝ ලස්සන කෙනෙක් ඇතුළට ගියා. ඒ මාස්ටර් කවුද මේ ක්ලීටර්ස්? කවුද මේ මාස්ටර්? රාජ මාස්ටර්. කවුද ක්ලීටර්ස්? ඔය ආන්නේ බයි මතක නැහැ ක්ලීටර්ස්. ඔය මම ආන්නේ ක්ලීටර්ස්. ක්ලීටර්ස් ඇඩ්‍රස් එක හන්නේ තේමන. ක්ලීටර්ස් මීගමුවට ගිහිල්ලා කියන්න කමන්න ක්ලීටර්ස් කිව්වා. ක්ලීටර්ස් මීගමුවේ කොප්පරාන්දර් මාස්ටර්ලා අපි දෙන්නම ඉගෙන ගත්ත ඉස්කෝලේ. එතනින් හරෝලා ගිහිල්ලා ක්ලීටර්ස් කෙනෙක් ගහනු මල්ලි ක්ලීටර්ස් මෙන්ඩිස්ලා ගෙදරට එන පාරම හොඳයි. එහෙම කරන්න බෑ මිනිස්සුන්ට.